ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල නව ව්‍යවස්ථාවක් නව ඡන්ද ක්‍රමයක් ලබන වසරේ එක රටක් එක නීතියක් අකුරටම රකින්නවා නිදහසට කරුණු කියන්නේ නැහැ නව ජවයකින් රට ඉදිරියට ගෙනියන්න පොරොන්දු වෙනවා ජනපති අවධාරණය කරයි විසිබන සංශෝධනය අසාර්ථක බව ජනාධිපතිවරයා පිළි අරගෙන ඇතුළත් ආණ්ඩු පිටත් ආණ්ඩු හිටපු අගමැති රනිල් කියයි ගොවියාට යන එන මන් නැති වෙලා මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ විශාලම ඛේදවාචකය දැන් සිදුවෙමින් පවතිනවා තව ටික දවසකින් මට පොළොන්නරුවටත් යන්න බැරි වෙයි හිටපු ජනපති මෛත්‍රී කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් එක රටක් එක නීතියක් යටතේ දූෂණයෙන් තොරව සාර්ථක ගමනක් ඉදිරියට යාමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දීම සිය අපේක්ෂාව බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. යුද්ධ හමුදාවේ 72 සංවත්සරය වෙනුවෙන් පැවති සැමරුම් උල්ලට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 සංවත්සරයේ වෙනුවෙන් පැවති ප්‍රධාන සැමරුම් මුලල අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධානය කර තිබූ මෙම සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිවරයා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කළා. අනතුරුව ජනාධිපතිවරයා උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය සඳහා එක් වුණා. සුබ උදෑසනක් වේවා උතුමාට. ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල හා ක්‍රීඩාංගණය විවෘත කිරීම ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තැබීම ජනාධිපතිවරයාගේ අතිනුයි සිදු කෙරුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ත්‍රිවිධ හමුදාවටම ස්තුතිවන්ත වෙන්නට ඕන මේ රටේ පසුගිය වසර දෙක තුල කල සේවය ගැන කොවිඩ් වසංගතය පාලනය කරගන්නට එන්නත ලබා දීමේදී ඉහළම තැනක සිටින ලෝකේ රටක් බවට පත් වෙන්නට පුළුවන් වුණේ ඒ ඔබ කළ සේවය නිසායි. මාව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තේ විශාල බලාපොරොත්තු ඇතුව. රට වසා තැබීම් පාලන මේව නිසා අපේ ආර්ථිකයේ විශාල පසුබෑමකට පත් වෙන්නට සිද්ධ වුණා. මම නිදහසට කරුණු කියන්නේ නැහැ. මේ தત્ත්වය යටතේ විශාල වැඩ කොටසක් කළා තිබෙනවා. නව සාමාන්‍ය தત્ත්වයක් යටතේ මේ රට විවෘත කළා. නව ජවයකින් මේ රට ඉදිරියට ගෙනියන්නට මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙමි. විශේෂයෙන්ම නව විවස්ථාවක් ලබා දීම මගේ මීළඟ අවුරුද්ද ඇතුළතදී මම කරනවා. විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු වන නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීම එන අවුරුද්ද ඇතුළත කරනවා. ඊයේ හවස රුවන්වැලි සෑය වැඳ ගන්නට ගිය වෙලාවේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා ජනාධිපතිතුමා එක රටක් එක නීතියක් ගේනවා කිව්වා අපි ඒක ගැන බලාගෙන ඉන්නවා මම මේ අවුරුද්ද ඇතුළතත් ඒ පොරොන්දුව ඉටු කරනවා හරිත කෘෂිකර්මාන්තයක් මේ රටේ ඇති කරනවා කියන එක පොරොන්දු වෙච්ච දෙයක් ඉදිරි પરම්පරාව වෙනුවෙන් අපි කළ යුත්තේ ඒයි මම තමයි ගොවියාට නොමිලේ පොහොර ලබා දුන්නේ මම තමයි සාතික මිල පියල් 50 දක්වා වැඩි කරේ අපිට තෙල් නැහැ අපිට ගෑස් නැහැ අපිට ගල් අඟුරු නැහැ අපිට තියෙන්නේ ජලය සූර්ය බලය මේවා හරහා අපේ බල ශක්තිය අපි දිනු කරන්නට ඕනේ මගේ බලාපොරොත්තු වුණා මේ දූෂණ නැති කරන්නට හමුදා නිලධාරීන් විවිධ දෙපාර්තමේන්තු වල ඉහළ තනතුරු වලට පත් කරේ මූලික වශයෙන් මම මේ බලාපොරොත්තු ඇතුව
ඇමතිවරු වේවා මන්ත්‍රීවරු වේවා නිලධාරීන් වේවා රට වෙනුවෙන් අපි දූෂණය සම්පූර්ණයෙන් ඉවත් කරන්නට ඕන මම ආදර්ශයක් දීලා තියෙනවා මම කිසිම විදියකින් දූෂණයකට යොමු වෙලා නැහැ යොමු වෙන්නෙත් නැහැ මම ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටියා ඒ ආදර්ශය වුණොත් දෙන්න කියලා එතන අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දූෂණය වැළැක්වීම සඳහා සහාය දෙන්න විසිවන ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක බවට ජනාධිපතිතුමා පිළිගෙන ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා විසිවන සංශෝධනය නිසා ආණ්ඩුව ඇතුළේම තවත් ආණ්ඩු නිර්මාණය වූ බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා දැන් කල යුත්තේ විසිවන සංශෝධනය අහෝසි කර 19 යළි ක්‍රියාත්මක කිරීම බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ අද පුවත්පත් වල වැදගත් කාරණයක් වාර්තා වෙලා තියෙනවා ඇමතිවරු මුණ ගැහුණු අවස්ථාවේදී ජනාධිපතිතුමා පිළිගත්ත එතුමාට දේශපාලන පළපුරුදු සීමා සහිතයි ඒ නිසා අගමැතිතුමා ඉදිරියට ඇවිල්ලා ඒ පළපුරුදු වෙන අනෙක් කැබිනට් ඇමතිවරු ඔක්කොම එකතු වෙලා සාමූහික වැඩ කටයුතු කරගෙන යමු කියලා. ඒක හොඳ ප්‍රකාශයක්. මොකද එතුමා පිළිඅරගෙන තියෙනවා 20 සංශෝධනය අසාර්ථකයි කියලා. අපි ඒ සංශෝධනය නිසා කැබිනට් ආණ්ඩු ක්‍රමය නැති වුණා. ආර්ථිකයට කොවිඩ් වලට ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවක් තිබුණා. ඒ වගේම හාල් මිල සඳහා ආණ්ඩුවෙන් පිට ආණ්ඩුවක් තිබුණා. මොකක්ද ඒකේ ප්‍රතිඵලය? ගෙදර ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැති වුණා. එහෙනම් මේ ක්‍රමයෙන් ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු හැටියට සම්ප්‍රදායික කැබිනට් පාලනයකට යන්නේක හොඳයි. ඒත් කඩන්න තියෙන්නේ ඒ නිසා 20 සංශෝධනය අහෝසි කළා ව්‍යවස්ථාවේ 19 සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙනියන්න. එතුමා 20 සංශෝධනය අසාර්ථක බව ප්‍රකාශ කිරීමට මම විශේෂයෙන්ම එතුමාට යලිත් ප්‍රශංසා කරනවා. ඒ වගේම අපි ඔක්කොම එකතු වෙලා 20 සංශෝධනය අහෝසි කළා 19 සංශෝධන ඉදිරිපත් කළා. මීට වඩා හොඳ වාතාවරණයක් ඇති කරමු මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා තීරණ ගන්න. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමේ වගකීම රජය බාර ගන්නා බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ පළාත් සභා මැතිවරණය ලබන වසර තෙක් කල් නොදම මේ වසරේ පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවයි. මේ රටේ මැතිවරණ පවත්වන්නේ කවදාද මොන ක්‍රමයේ අනුවද කියන එක තීරණය කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. පළාත් සභා මැතිවරණ තියන්න ඕනේ. යහපාලන රජයේ එදා පැවතිච්ච ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළා. ඒ සඳහා වෙන ක්‍රමයක් ආදේශ කළේ නැහැ. ලොකු හිඩැසක් ඇති කළා. චේතනාන්විතව තමයි මේ හිඩැස ඇති කළේ. ඒ නිසා තමයි ප්‍රමාදයක් වුණේ. පාර්ලිමේන්තුවේ පනත ගෙනල්ලා ඒක සම්මත කරගෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය වගකීම බාර ගන්නවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය ලබන වසර තෙක් කල් නොදම මේ වසරේම පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවයි. අපි කිව්වා මේ රටේ ජනතාවගේ ජනමතය විමසන්න ජනතාවට අවස්ථාවක් දෙන්නේ කියලා. ඒවට හුඟන් දෙන්නේ. හැබැයි විදේශිකයෝ ඇවිල්ලා කිව්වහම පළාත් සභා තියන්නේ කියලා ධන ගහගෙන ගිහිල්ලා ඔළුවත් නමලා එහෙයි ස්වාමීනි කියලා ඒක කරන්න හදනවා. ඉතින් මේ පළාත් සභා ඡන්දය ගැනත් මේ කරන්නේ ඇන්නවීම. මං කියන ලබන අවුරුදු වෙනකන් ඉන්න එපා. දැන් තියලා බලන්නකො පළාත් සභා ඡන්දය. කොහමද අපේ රටේ ජනතාව උත්තර සපයන්නේ කියලා 69 ලක්ෂයම ඇන්නෙව්වා. මෙත ඉතිහාසයේ කෘෂි කර්මාන්තයේ විශාලතම කේතවාචකයේ මේවන විට සිදුවෙමින් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ගොවි කැටලු උත්සන්න වෙමින් පවතින නිසා තව ටික දිනකින් තමන්ටද පොළොන්නරුවට යා නොහැකි තත්ත්වයක් උදා විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වන ගුණ සැමරුමට එක් වෙමින්. මෙරට දේශපාලනයේ තුල විප්ලවීය වෙනසක් ඇති කළ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දැයින් සමුගෙන වසර 21ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් මැතිනියගේ ගුණ සිහිපත් කරමින් ඇයගේ දියණිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිල Facebook ගිණුමේ සටහනක් තබා තිබුණා. එමගින් හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ බණ්ඩාරනායක මැතිතුමාගේ අභාවයෙන් පසු දුර්වල වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ගොඩනැගුවේ මැතිනිය බවයි. මැතිනිය වෙනුවෙන් දැක්විය
හැකි ගෞරවය සහ උපහාරය නම් සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්තියක් මතු කර ගැනීමට ශක්තියක් ඇති අවංක තරුණ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර ගැනීම බවයි. මේ අතර සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ගුණසමර උත්සවයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. සමහර කාලවල සමහර රාජ්‍ය නායකයෝ වෙන්න පුළුවන් ආණ්ඩු වෙන්න පුළුවන් ගත්ත තීන්දුව తీරන බැලුවාම සමහර විට අදාපි ආපස්සට හැරලා බලනකොට අපිට මේ හැමෝටම වඩා ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් නායිකාවක් තමයි සිරිමාව ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමිය. එතුමිය ජනප්‍රිය තීන්දුව ගත්ත කෙනෙක් නෙමෙයි. එතුමිය තීන්දුව ගත්තේ රටක් ගැන හිතලා එහෙම නැතුව පක්ෂයක් ගැන හිතලා නෙමෙයි. කතා කරන්න පටන් අරගෙන තියෙන 70 යුගය ගැන. ඒ කාලේ සමහරලාට චෝදනා තිබුණා තමයි මිරිස් පොළු, හාල් පොළු, ඒ සීනි පොළු, පෝලිං ඒ වගේ වැරදි යම් ප්‍රමාණයක් තිබුණ බව ඇත්ත. ඒ නිසානේ අපි 7කට අඩු වුණේ. හැබැයි අමාරුවෙන් හරි තව අවුරුදු දෙකක් ඒක අපි මිඳ දරා ගත්තා. අද මේ කියනවා එදා විරුද්ධ වෙච්ච කට්ටියම කියනවා. අපිම තමයි විරුද්ධ උනේ කියලා. හැබැයි තව අවුරුදු දෙකක් තුනක් එහෙම තිබුණා නම් අද අපි ලෝකෙ ණය ගන්න රට නෙවෙයි ලෝකෙ ණය දෙන රටක් බවට පත් වෙන්න තිබුණා. ජනතාවගේ විශ්වාසය තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් තුල මේ රට ගොඩ නගා ගන්න පුළුවන්කම ලැබෙයි. අපි රටක් විදියට කටයුතු කළ යුතු ප්‍රධාන කාරණේ තමයි සැමට සතුරු නොවන සෑම රටක් සමගම මිතුරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ක්‍රියාදාමය. එනිසා අපිට රටට අවශ්‍යලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ සභාපතිතුමාත් එක්ක එකතු වෙලා අපේ අනිකුත් සියලුම නායකව එකතු කරගෙන දැවැන්ත ජන බලයක් එක්ක අනාගතයේ හදන ආණ්ඩුවක ප්‍රධාන කාර්යභාරයේ වියුත්තේ ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක සැමට සතුරු නොවන සෑම රටක් සමගම මිතුරු බලවේගයක් විදියට රටක් විදියට අපි ඉස්සරහට යන්න. පාක්ෂිකයන්ට ලොකු වගකීමක් තියෙන මේ වෙලාවේ මේ රට වැටලා තියෙන අර්බුදයෙන් ගොඩ ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක එකට එකතු වෙලා ඉස්සරහට ගමන් කරන්න අපි ගන්නවාද කුෂ්කර්මාන්තයේ විශාල බරපතල අවුලක ගොවියා යන්නේ නම් නැති දැනකට වැටිලා මං හිතන්නේ මෑත ඉතිහාසයේ කුෂ්කර්මාන්තයේ ලොකුම ඛේදවාචකය මේ දැන් සිදුවෙමින් පවතිනවා මම දන්නේ තව ටික දවසක් යනකොට මට පොළොන්නරුව යන්න පුළුවන් වෙයි දන්නේ මොකද මේ මේ මෙහෙන්න එපා කියලා කියද දන්නේ ඒ තැනට ගොවීන්ගේ බොහොම සංවේදීභාවය ආවේගශීලීභාවය උන්ගේ ලේවලට දැනෙන මහා පීඩණය ඇති වෙලා තියෙනවා අද තියෙන වර්තමාන ආණ්ඩුවට විශාල චෝදනා එල්ල වෙලා තිබෙන්නේ මේක මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා මම නම් පැහැදිලිව කියනවා මේ ඩොලර් ප්‍රශ්න මීට කලින් අහුවම කරපු නිසා මම දන්නවා ඒ වෙනකොටත් තිබුණු තත්ත්වය කොහොමද කියලා. මේ ඩොලර් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විදේශ වක්කම් වැරදි කලමනාකරණයක් කිරීම. ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් සලකන්නේ නැතුව දේශපාලකයන් විසින් ඕනෑ විදිහට මේ රටට ඕන දෙයක් ගෙන්නන්නට ඉඩ දීම. තමන්ගේ හිතවතුන් පුද්දලිකංශයේ අය නොයෙකුත් ව්‍යාපාර කරන අය සතුටු කරන්න ඕන විදිහට හැදෙන්න රටට හෙන ගැහුණක් කමක් නැහැ කියලා විදේශ වක්කම් කාබාසිනියා කිරීම 77 ඉඳන් විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලය තමයි අද දුක් විඳින්නේ මේ රටේ ජනතාව. අපව දුර්වල කරන්න නොයෙකුත් කුමන්ත්‍රණ තියෙනවා. අපේ කෑලි කඩන්න නොයෙකුත් කුමන්ත්‍රණ තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා ගැන හිතන්නේ බලන්නේ නැතුව අපි ගෙනියන වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දඩය යටතේ අපි අපේ වැඩපිළිවෙල රට වෙනින් ඉස්සරහට ගෙනියමු. පැන්ඩෝරා පේපර්ස් හි නම් සඳහන් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණි නිවලට අනුව විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා පාර්ශ්ව රසක් අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා. පැන්ඩෝරා ලේඛනවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට සිදු කර ඇති පැමිණිලි වලට අනුව එහි විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. පැන්ඩෝරා පේපර්ස් හි නම් සඳහන් වන්නේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සහ ඇගේ ස්වාම පුරුෂයා වන ව්‍යාපාරික තිරු නඩේෂන් මහතාගේ. මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කර තිබුණා. සමග ජනබලවේ ගෙද මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බහර දීමට කටයුතු කළා. එමෙන්ම සමගි ජනබලවේගයේ තරුණ කණ්ඩායමක් මැතිවරණ කොමසාරිස්වරයා හමු වී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ වත්කම් බැරකම් ප්‍රකාශනයේ තොරතුරු ඉල්ලා සිටියා. ඒ අනුව පැන්ඩෝරා පේපර්ස් හි නම සඳහන් තිරු නඩේෂන් මහතා පසුගියදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමු වී පෙනී සිටියා. ඒ කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මියගේ දැනුම් දීමකට අනුවයි. මේ අතර ඔහු යලිත් ඉදිරි දිනකදී අල්ලස් කොමිසම හමුවට කැඳවීමට නියමිත බවට
ටයි තොරතුරු වාර්තා වන්නේ මේ පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්. අපි අවධානයෙන් මතක් කරනවා විශේෂයෙන්ම අවුරුදු 4-5කට ඉස්සෙල්ලා එදා හිටපු අමාත්‍යවරයෙක්ගේ ලේකම්වරයෙක් ඒ අමාත්‍යවරයාගේ යටතේ තිබ්බ ආයතනවල සභාපතිවරයෙක් හැටියට කටයුතු කරපු කෙනෙක්. එදා මනපා පත්‍රිකාවේ නම තිබ්බ ශ්‍රී ලාංකිකයෙක්. අපේ කෙසේ වෙතත් අපේ ආණ්ඩුවට මේ අමාත්‍යවරයෙක් නෙමෙයි එදා ආණ්ඩුව පසුගිය අවුරුදු 10කට පමණ කලින් දේශපාලනය කරපු කෙනෙක්ගේ තමයි නම තියෙන්නේ. ඉතින් ඒක අපේ ආණ්ඩුවට අදාළ වෙන්නේ නැහැ. මම දන්නේ නැන්නේ මං පැන්ඩෝරා කියන නම නම් අද තමයි ඇහුවේ. මගේ අතේ ඕනනම් ඩොලර් 100ක් තියෙයි. ඒක අනුර කුමාරට ඕනනම් දෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ මං එයාගෙන් ආයෙ ඉල්ල ගන්නත් වෙනවා. ගෝඨාභය මහත්තයා ලියුමක් ගහලා තිනවා අල්ලස් දූෂණයකට මේ සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුළත එවන්න කියලා. අර හොරාගේ අම්මාගෙන් පේන ඇව්වා වාගේ අපි හිතන්නේ නැහැ මේකෙන් සාධාරණයක් ඉෂ්ට කරගන්න පුළුවන් කියලා. මොකද පහුගිය කාලේ පෙන්නපු ලක්ෂණත් එක්ක හොරුන්ට දඬුවම් දෙන ජාති ආණ්ඩුවක් නෙමෙයි, හොරුන්ට සලු එලන, හොරුන්ට පාවඩ එලන ආණ්ඩුවක් බවට මේ වර්තමාන ආණ්ඩුවත් පත් වෙලා තියෙනවා. එඳ පවුලේ කට්ටියට දඬුවම් දෙන්නේ නැහනේ. ජනාධිපතිතුමාට නියෝග දෙන්න බෑ වැල්ලස් කොමිසර. ඒවා ස්වාධීන ආයතනයක්. මේ රටේ බරපතල වංචා අපරාධ දූෂණ ගැන පාපහැරලා බැලුවාම මේ රටේ මිනිසුන්ට කිසිම විශ්වාසයක් නැහැ ජනාධිපති කොමිෂන් සභාව ගැන. අනන්ත අප්‍රමාණ ජනාධිපති කොමිෂන් අපි දැකලා තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයාම තමයි 2021 ජනවාරි වල කොමිසමක් පත් කරේ දූෂණ සම්බන්ධව හොයලා බලන්න. ඒක එක්කෙනෙක් තමයි තිරුණඩේෂන්. ඒ වෙලාවේ තිරුණඩේෂන්ට චෝදනාවක් තිබුණා රුපියල් කෝටි 3500ක් වගේ මුදලක් සැඟවුවත්කම් පිළිබඳ ප්‍රශ්නයක්. ඒතොර ඒ වෙලාවේ තිරුණඩේෂන් ගැන මේ පරීක්ෂණ කොමිසම වැඩ කරලා අන්තිමට තිරුණඩේෂන් මේ චෝදනාව නිදහස් කළා. එහෙම නිදහස් කරපු ආණ්ඩුවක් රාජවංශික පරම්පරාවක් කෙනෙක් ගැන නිවැරදි පරීක්ෂණයක් කරලා තොරතුරු එළිදරව් කරගෙන නීතිමය කටයුතු කරයිද? කලින් කලට විවිධ කරුණු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ ක්‍රියාවන් හේතුවෙන් කරලියට එන අමාත්‍ය විමල් වීරවංශ මහතා මුහුණු පොතේ තිබූ සටහනක් මේ දිනවල දැඩි අවධානයකට ලක්ව තිබෙනවා. ඔහු විශේෂයෙන් මුහුණු පොතේ සටහන් කර ඇති කරුණක් වන්නේ ජනාධිපතිවරයා සක්‍රියව දේශපාලනයට ප්‍රවිෂ්ට විය යුතු බවයි. විමල් වීරවංශ අමාත්‍යවරයා විවිධ මාතෘකා හරහා මාධ්‍ය තුල ඉදිරියට එන දේශපාලඥයෙක්. ඔහු මාධ්‍ය හමුවේ සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සහ ඒ සම්බන්ධයෙන් ඔහු ගනු ලබන ක්‍රියාමාර්ග මෙන්ම යලිත් ඔහු විසින්ම ඔහු දැක්වූ අදහස් පිළිබඳව මාධ්‍ය හමුවේ පවසන ප්‍රකාශයන් සමග විමල් වීරවංශ නම් වූ දේශපාලඥයා පිළිබඳව මාධ්‍ය තුල විටින් විට උඩ යට යමින් සිය භූමිකාව නිරූපණය කරනු ලබනවා. මේ අතරතුරයි විමල් වීරවංශ අමාත්‍යවරයා යලිත් සමාජ මාධ්‍ය හරහා තැබූ සටහනකින් මාධ්‍ය ඉදිරියට පැමිණෙන්නේ. ඔහු පවසන්නේ පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී තමා විසින් සිදු කරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් පවතින බවයි. එබැවින් තමන් විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකථනය කරමින් පතුරුවා හරින නිසා එය පැහැදිලි කිරීම සඳහා වන Facebook සටහනක් මෙසේ තබා තිබෙනවා. විමල් වීරවංශ අමාත්‍යවරයාගේ Facebook සටහනේ උපුටා ගැනීම බලාපොරොත්තු රසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසාය. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂා භංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත. රටට වැදගත් තීන්දුව තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුල ප්‍රමාණවත් සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලය තුල පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කර ගැනීම වඩා සුදුසු ක්‍රමයයි. එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත. ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීමද ඉතා ඉක්මනින් සිදු කළ යුතුව ඇත. සාමූහිකව තීන්දුව තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සඳහාද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත්ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත් වීම තුළින් බොහෝ ගැටලු වලට විසඳුම් ලැබෙනු ඇත. විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍ය නායක ජාතික නිදහස් පෙරමුණ උපුටා ගැනීම අවසන්. වෛද්‍යවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ මේ වනතෙක් කිසිදු විසඳුමක් ලබා දී නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. ඒ සියතට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්
අපේ වෛද්‍යවරු මේ වන විට විශාල වැටුප් විෂමතාවයකට මුහුණ දීලා තියෙනවා අවුරුදු ගණනාවක් පුරාවට. අපේ වෛද්‍යවරු හැම ශ්‍රේණියකම වෛද්‍යවරුන්ට විශාල වැටුප් විෂමතාවයක් 6/2006 කියන චක්‍රලේඛනයෙන් පස්සේ ඇති වෙලා තියෙනවා. මෙහෙම විෂමතා ගණනාවක් තියදී මේ රටේ පුරසාරම් දොඩවන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වෙන විට කිසිම රජයක් එක්ක ඒ විෂමතා නිරාවුල් කරන්න සාකච්ඡා කරලා නැති පසුබිමක ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය විසඳගන්න ඒගොල්ලෝ දරන උත්සාහයටත් එරෙහි වෙලා තියෙනවා. අපිට කියන්න කැමති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය වශයෙන් අපි හැම විටම මේ වැටුප් විෂමතාවය නිරාකරණය කරගත යුතුයි කියන ස්ථාවරයේ සිට අපි වැඩ කටයුතු කරනවා. ඒත් කනගාටුවට කරුණ ප්‍රධාන ප්‍රමුඛයයි කියන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වෙන විට වෛද්‍යවරුන්ව නන්නත්තර කරලා තියෙන්නේ. 2006-06 චක්‍රලේඛනයේ මෙතෙක්කල් වෙලා තියෙන්නේ වැටුප් විෂමතා වැඩි කරලා මිසක් වැටුප් විෂමතා නිරාකරණය කරලා නැහැ. අද වෛද්‍යවරුන්ගේ වැටුප් විෂමතා එමටයි. ආයවැයන් දෙන්නම් කියන එක තමයි කියන කොටත් ඇයි සෞඛ්‍යට කියනත් ආයවැයන් දෙන්න අධ්‍යාපනයට කියන්නේ ආයවැයන් දෙන්න. හැබැයි මේ ආයවැයන් දෙන්නම් දෙන්නම් කියන වෙලාවේ ආණ්ඩුවේ ගෝලබාල සංගම් විවිධ ප්‍රකාශන නිකුත් කරා මේවා කරන්න එපා කියලා. අපි දැක්කා රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශන නිකුත් කරලා තිබුණා 6/2006 කියන රාජ්‍යාංශයේ වැටුප් චක්‍රලේඛයේ ව්‍යුහය කඩ කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක කඩ කරලා මේ ගුරුවරුන්ට වැටුප් පරිදි කරන්න ලෑස්ති වෙන්න එපා කියලා. දැන් මේගොල්ලෝ මේ රටේ බමුණු කුලයක් හදපු කණ්ඩායමක්. මහින්දාගමනේ පළමු වැඩේ ඔය 6/2006 කියන චක්‍රලේඛේ. ඒකෙන් මේ මැද පහළ සේවකයෝ පහළටම දාලා උඩායට බමුණු කුලයක් ඇතුළු රටේ රාජ්‍යාංශය දෙකට බෙදුවා. එහෙම බෙදාගත්ත අය දැන් කියනවා ගුරුවරුන්ට වැටුප් පැඩි කරන්න ඕන වුණාට මේ කුලයට අත තියන්න එපා කියලා. ඒකේ පදනම අවුල් කරන්න එපා. අලිමිනිස් ගැටුම අද ඊයක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ගැටලුවට හැමදාම විසඳුම් හෙව්වත් හරියට බාලගිරි දෝෂයේ වගේ විසඳුමක් නම් පේන තෙක් මානෙක නැහැ. එවැනි තවත් අලි කලබලයක තොරතුරු අපිට වාර්තා වුණා. පොළොන්නරුවේ සියත වාර්තාකරු උපුල් ශාන්ත මේ දර්ශන අප වෙත එවා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගුරුගොඩැල්ල හා තලාකොළවැව ගම්මානවල ජනතාව අලි මිනිස් ගැටුමෙන් පීඩා විඳින්නේ අද ඊයක ඉඳන් නෙවෙයි. පසුගියදා මේ ගම්මානවලට කඩා වැදුණු වන අලි සතියක් තුළ නිවාස 6කට හානි කරලා තිබුණා. නිශ්චිත ආදායමකුත් නැතිව ගොවිතැනින් ජීවත් වන මේ ජනතාවට වන අලි ගැටලුව තවත් හිසරදයක් වෙලා. දුක් විඳලා හරිහම්බ කරපු තමන්ගේ අසන්නත් නැති වෙලා යද්දී මේ ජනතාව වන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න කියලා හදාගත්තු බිත්ති හතරක් දැන් වන අලි පහර දීම් හම්බේ කැඩී බිඳකින්. මමයි බබාල තුන්දෙනා විතරයි හිටියේ. එලව ගන්න විදිහකුත් නැහැ. පිටිය කැඩුවා. ආවා පෙරළුවා වී මිටිය දැම්මා කෑවා ගියා. කාලෙන් කාලෙට මාරු වෙන ආණ්ඩුව විවිධ පොරොන්දු දීලා යනවා. හැබැයි මේ ගමේ මිනිස්සුන්ට තවම ක්‍රමවත් අලි වැටක් නැහැ. අලි ගමේ ඇතුලේ දිද්දිම වැට කොහෙවත් ගහලා වැඩන්නේ නැණි. වැට සංරක්ෂණය වෙනවා නම් අලි ගමට එන්නේත් නැණි. ඒවට ඉතින් හරියට රජෙන් ක්‍රියාමාර්ගයක් නැති හින්දා තමයි ගම්වලට අලි වැදිලා මේ වගේ අපරාධ කරන්නේ. දැනටත් මේ වැවේ අලි 10ක් විතර ඉන්නවා. වග කිව යුතු බලධාරීන් පුරසාරම් කියනවාට වඩා කල යුත්තේ මේ මිනිස්සුන්ටත් කන්න නැතුව ගම්වදින අලින්ටත් දෙපාර්ශ්වයටම සාධාරණයක් වෙන විදිහට මේ ගැටලුව විසඳීමයි. උදැසන පුවත් විකාශය අවසන්. යළිත් හොමෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.